තරුණය ගොඩක් ඉන්නවද? හරි. මම මේ කරුණ ආයි එක්ස්ප්ලেইন කරන්න මේ අලුත් අයත් ඉන්නවනේ ගොඩක් පින්වතුනි. අරකෙන් නම් ඔය කියපු ඒවා ආය අහන්න පුළුවන්. ඉන්ටර්නෙට් එක සම්බන්ධව මේ පින්වතුනි මම මේක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඔය සමාකලාවට මේ ඔය අපේ පිටිපස්සේ එක අමනුෂ්‍ය බලවේග එනවා. අපේ ඥාති කියලා කියනවා අපි. ඒ කියන්නේ ඥාති කියන්නේ පින්වතුනි අපිව මේ ඒ කියන්නේ මැරිච්ච නැති අය හරියට අපිට ඇටැච්මන්ට් තිබ්බ අය. දැන් ඒක අපිටත් වෙනවා. හදිසිය අපිට gedara ගැන අමත මේ කියන්නේ gedara ළමයි ගැන හිතන්නේ නැතුව ඒ කියන්නේ භාවනාවක් වඩලා නැත්තම් අපි කොච්චර පිං කළා තිබ්බට අපිට මරණ මොහොතේදී අර එහෙම බුදුහාඳුරෝ ඒ ධර්මයේ යහමින් සීපත් කරලා මෙහෙම ඒව ගැන කල්පනා නොකර ඉන්න බැරි වුණොත් එතන ඒක කල්පනා වෙන්නේ ගොඩක් විට නිතරම කල්පනා කරන දේ ජීවිතේ. කොහොම හරි ඔය හිත දුවන එකට මම කියන්නම්. පින්වතුනි මේ ඊයර මොනවාද මේ ඔය එක අවස්ථාවක් මම දන්නවා ඉෂිවරෙක් වගේ උත්තමෙක් එයාරේ නොපෙනෙන අය ඇඟට ගන්නවා. කට්ටියගේ ඇඟට දැන් හැංගිලා ඉන්නේ ඔයගොල්ලන්. මේගොල්ලන් ඒ බලයෙන් ඒ කියන්නේ ආකර්ෂණය කරනවා. එතකොට එයා නෙමෙයි කතා කරන්නේ. එයාට සිහිය නැහැ. අර අමනුෂ්‍යයන් තමයි කතා කරන්නේ. එතකොට එයාගෙන් අහනකොට ප්‍රශ්න කරන උත්තර දෙන්න කැමති නැහැ. ගාලා එහෙම නිකන් එතකොට කියනවා කියන්න කවුද ඔයා කියලා. එතකොට කියනවා මම මේ බඩි එක කොච්චර කාලෙද ඉතින් අවුරුදු සමහරකයි 20ක් සමහරට අවුරුදු 10ක් එහෙම හිටියා කියනවා. එතකොට කියනවා මේ කොහොමද ඇතුළුනේ කියලා. එක තැනක මම මතකයි කියනවා මොකද්ද මේ ඔය මං කිව්වේ අර මොනවාද ගේම්ස් සෙල්ලම් කරනකොට ඒ ළමයා අවුරුදු 17ට. ඒ කැරක්ටර්ස් වලට අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් කොහොමද කියලා. එක තැනක කියනවා Facebook-න් ඇතුළුනා කියලා. පින්වතුනි අද මේ ටෙක්නොලොජිස් වලින් ගොඩක් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය තියෙනවා. ඉතින් මේ ඒ කට්ටිය ඔහොම මේ ඔය දැන් ඔය විදිහට එක එක ලෙඩ එක එක අමාරු මේ ඒ පිරිස ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ අබ්බැහිවීම ඇති කරනවා කියන සමහර නයිට් ක්ලබ් එකට යන්න හිතට දෙනවා. මෙයාව නරක දුරාචාරය යවනවා. ඉතින් දැන් අනිවාර්යයෙන්ම දැන් ඔය වගේ ඒවා මේගොල්ලන් කියනවා. ඉතින් පින්වතුනි හැබැයි මේගොල්ලන්ට මොනවාදට කියන්නේ පිරිත් වතුර ගහනකොට පිච්චෙනවා කියනවා. දැන් මම කවදාකවත් පිරිත් වතුර එහෙම පූජාවල් එහෙම කරන්න කියලා කියන්නේ නැහැ. හැබැයි මම ඒක දැක්කන් පස්සේ මම ඒක රෙකමෙන්ඩ් කරනවා. ඒ පුච්චනවා කියනවා. සමාගතයන් වලදී මොකද්ද මේ එයාගේ නම කියන්න එපා කියනවා. අපි සමාකයේ මැරෙන්න වගේ පිච්චෙනවා කියලා. ඒ කියන්නේ කවුද මේ බුදුහාඳුරගේ නම? බුදු ගුණ. තවත් තැනකදී කියනවා මේ පොත කියවන්න එපා. ඒක බලන්න එපා. අපේ සමාකයේ මැරිලම කියා කියලා. සූත්‍ර පොත් ටික පින්වතුනි. දැන් මට ඒක හොඳ පොයින්ට් එකක් වුණා. මොකද මම සූත්‍ර කියවන්න ලංකාවේ බලනවා. මිනිස්සු ඒක ගයිඩ් කරගන්න, ඒක ගුරු කෙනෙක් කරගන්න. ඉතින් දැන් මේ අමනුෂ්‍යයන්ට එහෙම එකක් වෙනවා කියලා කිව්වා මේක ලොකු. දැන් තමන්ට පිරිත් කියන එක හරි ඒවත් කියන හැබැයි ඊට වඩා පවර්ෆුල් අපි සූත්‍රය යෝනිසෝ මනස අපි දන්නවා කෙලෙස් පුච්චනවා යෝනිසෝ මනසිකාරය වඩනකොට බොජ්ජංග වැඩෙනකොට ඉතින් කෙලෙස් වලින් ඔය හැදිලා එන්නේ මේ ඔය අමනුෂ්‍යාරී රාග දෝෂමෝ අධිකව වැඩ කරන තල ඒ බීයින්ග්ස්ලා. ඉතින් පින්වතුනි මේක අපිට ලොකු ඉෆෙක්ටිව්නස් එකක් එහෙම කරන් යනකොට මේවා අනිවාර්යයෙන්ම දුර වෙලා යනවා අපේ සිස්ටම් එකෙන්. අනිත් එක තමයි අපි එකපාරටම අවුට් ඔෆ් ට්‍රැක් යනවා අපේ ජීවිතේ. ඔය හොඳ දේවල් කරනවා එකපාරටම අපිට හිතෙනවා නයිට් ක්ලබ් එකට යන්න හරි මන් දන්නේ මොකක් හරි ඔය ටෙම්ප්ටේෂන් එකෝ ඉන්ටර්නෙට් එකේ මොකක් හරි දැන් මට ඒක ආරංචි වුණා මම මේ කරුණ කියලා පස්සේ මට ඒක හරි සතුටක් වුණා. සතුටක් කියන්නේ භයානකයි. මට සතුටු වුණා මට උදව් වෙන්න පුළුවන් වුණා කියලා මම මෙහෙට අඩිය තියලා පළවෙනි හම්බෙච්ච ගැදරින්ග් එකේ ඒ මහත්තයෙක් කොමට යා මල්ලි මහත්තයෙක් එයා ඇත්තට ලොකුත් නෑ. කොහොම හරි එයා මේ මොනවාද ඒගොල්ලන් මේ මොනවාද කියන්නේ ඉන්ටර්නෙට් එක තුලින් ඒ කියන්නේ මේක දැන් පේන්නේ අර එහෙමයි කියලා වැඩි කරනවා කියලා. මේක ඉන්ටර්නෙට් එකේදී ඇවිල්ලා දන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක කමන්නේ නැහැ. මම කිව්වා එයා ගැන කියන්නේ මම මෙහෙම තමයි කරුණු කියනවා ප්‍රැක්ටිකලි වෙච්ච ඒවා. ඒක ඇත්ත පෙන්වන්න මේකේ මේ ඒ අර මොනවාද ඉන්ටර්නෙට් එකෙන් මෙයා මොනවද කරනවා Facebook එකේද මම දන්නේ. ඒකෙන් ඊට පස්සේ හම්බ වෙනවා මොකක් හරි දේවල් සිද්ධ වෙනවා. සල්ලි මොනවාද කියවලා ඔහොම දෙයක් කිව්වා. සල්ලි මුදල් කියවලා ඉතින් ඔහොම තව මට හිතා ගන්න පුළුවන් මොකද්ද කියලා. ඔය කොහෙද මෙල්බර්න් වල වෙන්නේදී. මේ පරිසරයේ අවස්ථාව වැඩිනේ පින්වතුනි. ඒතොර එයාට ඒ අර මම අර අමනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වය කිව්වම එතකොටලු තේරෙන්නේ මේ අමනුෂ්‍යය තමයි මාව මේකට මම ඉඩ දෙන්න අරකයි මේ මාව විනාශ කරනවා කියලා. ඊට පස්සේ ඒ ටෙම්ප්ටේෂන් එක ඒ මොනවාද එනකොට අර ඒකේ බය ඇති වෙලා එයා ඒක මගහැරලා තියෙනවා. ඊට පස්සේ දවස්වල ඒක සිද්ධ වෙන්න යනකොට. ඉතින් මම ඒක හිතුණා නේ කොච්චර දෙයක්ද පවෙන් එයා මිදෙන්න ශක්තියක් උනානේ. දැන් එයා ඊට ඉස්සෙල්ලා දන්නේ නැහැ මෙහෙම බලපෑමක් මට හින්දා වෙන්න ඇති මට මෙහෙම හිත යන්නේ කියලා. ඉතින් ඔය ඔපරේෂන් එක දන්නේ නැති ඊට වඩා භයානකයි. අවිද්‍යාව තමයි ලොකුම තමන්ට මේක මේ පව් කරන්න ඒ හැම දෙයකටම මේ මොනවාද ඒ කියන්නේ ඒක නැති වෙනකොට තමන්ට බය හිතෙන තමන් ආස නැහැ තමන්ට හානියක් කරන්න. ඉතින් පින්වතුනි සමාහට අපි ඔය මඩේ දානවා වගේ දේවල් කරනවා එකපාරටම. ඒ දේවල් වෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට අමනුෂ්‍ය දෝෂ තියෙනවා. ඒ කියන්නේ අමනුෂ්‍ය කියන්නේ පින්වතුනි අපේ රාග දෝෂ මොහ එක මට්ටමකට අවසනකොට ඒකට සමාන ඩයිමෙන්ෂන්ස් තල ඇරෙන්න පටන් ගන්නවා. ඒ ඇරිච්ච තැන් වලින් ඒ කට්ටිය එකතු වෙනවා අපිට. ඒගොල්ලන් එකතු වෙනකොට පින්වතුනි ඒක හරි භයානකයි. මොකද අපිව එකපාරට මොන්න ඒගොල්ලන්ට ඕනේ නේ මේක විඳින්න. අපිව අරිනවා මේ දෙයට ඇබ්බැහි වීම ඇති කරනවා. දැන් ඔය බීමට උනත් අනිවාර්යයෙන්ම ඔය මම වාහනයක වඩිනකොට මේ අර එක දවසක් මට හිතන පොඩි බණක් කියන්න ඕනේ පවුනේ ඩ්‍රයිව් උනත් කවුද දන්නේ මගේ මල්ලි වෙන්න පුළුවන් පෙර ආත්මේ. එයා මේ ඩෙල්ලි වල එයාපෝට් එකට මාව බස්සනවා. ඉතින් ඒගොල්ලන්ට හින්දි තමයි දන්නේ මම එයාට කිව්වා මේ මොකද්ද මහත්තයෝ I told like this you know මම කො බොනකොට එහෙම බුත් ප්‍රේත ඒගොල්ලන් දන්නවා බුත් ප්‍රේත කොහොම බුත් ප්‍රේත ආසයි සුවඳට කියලා. ඒක ඇත්ත. No, I don't drink alcohol, but once a month I drink one beer like that, 1-2 beer I drink once a month. Then you have a small booth plate. Chooty booth plate. Thing, e wage ape athara oy on poddakk hari api karanawa kiyanne e balaweka thiyena pinnatune.